මේ වන විට පොලිස් වසම් 18ක් ආශ්‍රිතව තවදුරටත් ඇති නීතියක් ක්‍රියාත්මක වෙනවා. එම පොලිස් වසම් වල අපි පසුගිය දින කිහිපේ සහනයක් සරසා දී තිබුණා වෙළඳසැල් ඒ වගේම ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට. නමුත් අද දින සිට ඒ සහනය ලබා දෙන්නේ නැහැ. දින තුනක කාලයකට සම්පූර්ණයෙන්ම ඍජුව ඒ ප්‍රදේශවල ඇති නීතිය ක්‍රියාත්මක කරනවා. වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ සහනය ලබා දීම නිසා ඒ ප්‍රදේශවල සංචාරන සීමා වලට පරිබාහිරව සංචරණය වැඩි වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් රෝගයේ ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති වුණා. ඒ කාරණා සලකලා බලලා මේ ප්‍රදේශවල ඒ විවෘත කිරීම නවත්තලා තියෙනවා. ඒකම මේ වන විට ඇති නීතිය කඩකළ පුද්ගලීන් 124 දෙනෙක් පසුගිය ඉරිදා ඉඳලා කාලය තුල අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 37ක් පොලිස් පාරයට ගෙන තිබෙනවා. දැන් මේ ප්‍රදේශ ඇති නීතිය තියෙන ප්‍රදේශ හරහා ගමන් කරන්න පුළුවන් වාහන වලට නමුත් කිසිම අවස්ථාවක එම වාහනයකට යම් කිසි කෙනෙක් නංවා ගැනීමට නැත්තම් බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සීමාව උසස් පෙළ විභාගයේ පෙනී සිටින දූපුතුන් සඳහා බලපාන්නේ නැහැ. ඔවුන්ට පොදු ප්‍රවාහන සේවයකට ගොඩ වෙන්නේ වගේම පොදු ප්‍රවාහන සේවයකින් පහින්න එම ප්‍රදේශීය අවස්ථාව තියෙනවා. එම ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යාවන්ට එමෙන්ම විශේෂයෙන්ම මේ බ්‍රැන්ඩික්ස් පොකුරත් එක්ක අපි විමර්ශන කිරීමේදී මේ බ්‍රැන්ඩික්ස් සමාජිකයන් සෙවීම සඳහා අනාවරණය වූ කාරණයක් තමයි ඔවුන්ගේ පුද්ගලික ලිපිගොනු යථාවත් වී නොමැති බව. සමහර වෙලාවට නම පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඒ වගේම ඔවුන් මුලින්ම ලබා දී ඇති දුරකථන අංකය නෙමෙයි දැනට තිබෙන දුරකථන අංකය. සමහර අවස්ථාවල ලිපිණය මුල් ලිපිණය නෙමෙයි දැන් ඔවුන්ගේ ලිපිණය. ඉතින් මේ ආදී කරුණු ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ ආයතනයෙන් විතරක් නෙමෙයි ලංකාවේ සියලුම රාජ්‍ය පුද්ගලික ආයතනවලින් ඉල්ලා සිටිනවා. ඔබගේ ආයතනයේ සිටින සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපිගොනුව දින 3ක් ඇතුළත යථාවත් කරන්න කියලා විශේෂයෙන්ම නම ඒ වගේම ස්ථිර ලිපිණය, తాවකාලික ලිපිණය, දුරකථන අංකය ඒ වගේම මේ දුරකථන අංකය ක්‍රියා කරන්නේ නැති වෙලාවක සම්බන්ධ කරගන්න කෙනෙක් ඉන්නවා නම් වෙනත් දුරකථන අංකයක්, වෙනත් ස්ථාවර දුරකථන අංකයක් මේ ආදී කරුණු ඇතුළත් කරලා විශේෂයෙන්ම ලිපිගොනුවක් පවත්වාගෙන යන්න මෙය සම්ප්‍රදායික ලිපිගොනුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණකයක් තුල සකස් කරන ලිපිගොනුවක් වෙන්න පුළුවන්. ඒ ආකාරයකට කටයුතු කරන්න කියලා. මොකද අපි දින 3කට පස්සේ යම් ආකාරයකට මේ තොරතුරු ගැන විමසුවොත් අපිට ඒ යථාවත් වෙච්ච තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්න ඕනේ. මෙය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍ය කාර්යයක් තියෙනවා. තවමත් මේ බ්‍රැන්ඩික්ස් පොකුරේ බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවක සේවිකාවන් ඇරුණුකොට අනිකුත් ඔවුන්ගේ ළඟම ඥාතීන් පිළිබඳව සොයමින් පවතිනවා. දැන්ට බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන්ගේ නිරෝධායන මධ්‍යස්ථානවල එමත් නැත්නම් රෝහල්වල ඔවුන්ගේ නමට ප්‍රශ්න කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට සෞඛ්‍යමය ක්‍රියාවලියකට අනුගත වෙලා සිටින නිසා. නමුත් පිටත ඉන්න ඥාතීන් දන්නවා අපේ ගෙදරට ඇවිල්ලා ගියාද, කොහොමද ආවේ, මොන වෙලාවෙද ආවේ, සාදයට සහභාගී වුණාද, උත්සවයට සහභාගී වුණාද කියලා. ඒ නිසා ඒ කරුණු නිරන්තරයෙන් එලි කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.